ඔබ සිරු දෙනාටම ජෙසු පිහිටයි. ආදර සහෝදර සහෝදරීනි, ආදර දුවේ පුතේ, අද දවසේ තේමාව ඉන්නේ ප්‍රේමයේ කතාන්දරය, ලව් ස්ටෝරි. මේ ප්‍රේමය කියන එක විදන්නවා හැම කෙනෙක්ම හඳුනාගත්ත දෙයක්, හැම කෙනෙක්ම අත්දකින්න දෙයක්. ජීවිතේ පුංචි කාලේ, තරුණ කාලේ, වැඩිහිටි කාලේ හැමවලේම මේ ප්‍රේමය, ආදරය, මෛත්‍රිය හැම ආගමකම, හැම දර්ශනයක් තුළම කතා කරන දෙයක්. එතකොට මේ ප්‍රේමයේ පිළිබඳව කලාලෝකයේත් අපි දකිනවා ගොඩක් වෙලාවට මූලික තේමාව වෙන්නේ කලාවේ ප්‍රේමය. නාට්‍යයක් වේවා, ටෙලි නාට්‍යයක් වේවා, නවකතාවක්, කීටිකතාවක්, ගීතය, කවිය, සිනමාව, මේ හැම දෙයකටම ප්‍රේමයේ පදනම්. මේ ප්‍රේමයේ එක එක කලවලදී එක්තරා විදියකට උපමා කරනවා, හඳුන්වා දෙනවා, උත්සාහ කරනවා ප්‍රේමයේ නිර්වචනය කරන්න, හඳුන්වා දෙන්න. ප්‍රේමය සඳෙලිය වගේ කියලා කියනවා, ප්‍රේමය මලක් වගේ කියලා කියනවා, ඇලක් දොලක් වගේ කියනවා. එහෙම කියලා වර්තමානයේදී ඇවිල්ලා ප්‍රේමය බොහොම මේ ලාභාල දේවල් වලට පවා සෙනෙහසේ මුට්ටියේ කියලා කියන තරමට අපි ප්‍රේමය ගැන අපි විවිධ නිර්වචන ලබා ගන්නවා. නමුත් සැබෑ ප්‍රේමී පිළිබඳව මේ ලෝකෙ පිළිගන්න හොඳම නිර්වචනේ, best definition එක අපිට හමු වෙන්නේ ශුද්ධ බයිබලයේ. අද දවසේ පළවන කියවීම කොරින්ති ලිපියේ 13 වන පරිච්ඡේදය. 1 කොරින්ති 13 1 සිට 13 දක්වා ප්‍රේමය හඳුන්වා දෙනවා. ප්‍රේමී පිළිබඳව නිර්වචනය කරනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි ප්‍රේමය හඳුන්වන්නේ. අපි බලමු මේ කියන ලක්ෂණ වලින්, මේ ප්‍රේමයේ සැබෑ ලක්ෂණ වලින් කොපමණ ප්‍රමාණයක් ඔබේ මගේ ප්‍රේමය, සහෝදර ප්‍රේමය වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා බිරිඳ අතර ප්‍රේමය වෙන්න පුළුවන්, යාළු මිත්‍රා බිරිඳ අතර ආදරේ ප්‍රේමය වෙන්න පුළුවන්, දරුවෝ දෙමව්පිය අතර වෙන්න පුළුවන්, මේ කියන කොයි ප්‍රේමයේ පුරාද මේ ලක්ෂණ කොපමණ තියෙනවද? මේක හොඳට අවස්ථාවක්, self check එකක්, අපේම ජීවිතය පිළිබඳව, අපේ ප්‍රේමයේ පිළිබඳව අවබෝධ කරගන්න, හඳුනා ගන්න. පළමුව කියන ශුද්ධෝ පාවරතුමා ප්‍රේමය ඉවසිලිවන්තය. අහලා බලන්න ඔබේ මහලවදී ඔබ කොච්චර ඉවසන කෙනෙක්ද? ප්‍රේමයේ ආදරේ නාමයෙන් ඉවසන්න ලෑස්තිද? නැත්නම් ප්‍රේමයේ ආදරේ නාමයෙන් තරහා යන, වෛර බඳින කෙනෙක්? දෙවෙනි ලක්ෂණය කියනවා ප්‍රේමයේ කරුණාවන්තය. ප්‍රේමී ඊර්ෂ්‍යාවන්නේ නැත. සමහර අය කියනවා ලව් ඉස් ජෙලස්. ප්‍රේමය හරිම ඊර්ෂ්‍යාවන්තයි කියලා නෑ. සැබෑ ප්‍රේමයේ ඊර්ෂ්‍යාව වෙන්නේ නැහැ. ඔබගේ ප්‍රේමයේ කොයි වගේද? හිතලා බලන්න. පාරට්ටු කරන්නේ නැත, උඩඟුවන්නේ නැත. ඊළඟට ප්‍රේමයේ අවිනීත නොවේ. කිසිම වෙලාවකව අවිනීත වෙන්නට බෑ. ඔබ විනීතකමක් ප්‍රේමයේ තුල තියෙන්නට ඕනේ. එවැනි විනීතකමක් ඔබේ මගේ ප්‍රේමයේ තුල තියෙනවා. ආත්මාර්ථකාමී නොවේ. ප්‍රේමය හරිම ආත්මාර්ථකාමී කියලා කලාව ලෝකයේ කිව්වට සැබෑ ප්‍රේමය පරාර්ථකාමී. ප්‍රේමය හනික නොකිපි. නපුර සිතේ ධාරණය කර නොගනි. හරි ලස්සන දෙයක් ඊළඟට කියනවා. අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවි, හරි දේ ගැන ප්‍රීති වේ. ඔබත් මම ප්‍රේම කරන, ආදරය කරන අයගේ හරි දේ දැකලා ඒ ගැන සතුටු වෙන කෙනෙක්. ප්‍රේමයේ ලක්ෂණ ගැඹුරින් මෙනෙහි කරන අපේ ප්‍රේමයේ සැබෑ තත්වය, ප්‍රේමයේ සැබෑ කතාන්දරය අපිම තීරු ගනි. ඒ සඳහා අවශ්‍ය වරම් මිලලා යාඥා කරමු. සිරු දිනාටම ජේසු පිහිටයි.